ආටානාටිය සූත්‍රයේ ඉඳ හිට හෝ සැමදා සද්ගායනා කිරීමෙන් අපට සිදුවන යහපත කුමක්දයි පහදා දෙන්න එසේ කිරීමට සුදුසුද කියලා මම අහන්නේ. එසේ මා දිනපතාම වාගේ රාත්‍රී බුද්ධ වන්දනාව කිරීමෙන් පසුව ජලනන්දන පිරිත මෙත් පිරිත හා රතන සූත්‍රයේ සද්ගායනා කරමි. එසේ කිරීම සුදුසුද කියන එකයි මම ඉස්සෙල් ටිකක් අහන්නේ. ආටානාටිය සූත්‍රයේ සද්ගායනා කිරීමේදී ඉඳහිත හෝ සැමදාම ආටානාටිය සූත්‍රයෙන් පෙන්වන්නේ මොනවාරි අමනුෂ්‍ය උපද්දරයක් කරදරයක් බාධකයක් තියෙනවා නම් ඒ 18 යක්ෂ සේනාධිපතින්ට කියලා ඒකේ බාධකේ නිදහස් කර ගැනීම කරන ආයාචනාව. වෙන මොකද ඒකේ වෙන ගුණයක් කියන එකක් නෙමෙයි පෙන්වන්නේ. ඒ පිළිබඳ කරන විස්තරයක් තමයි ආටානාටිය සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ආටානාටිය සූත්‍රයේ මොනවාරි බාධකයක් කරදරයක් භූත දෝෂයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් එහෙම අවස්ථාවකදී මේ භාවිතා කරන්න පරිහරණය කරන්න තියෙන එකක්. නරක නැහැ ඉතින් එහෙම දැනගෙන ඉඳලා ඒ වගේ අවස්ථාවක් තුළ පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට යම් කිසි තමන්ට හිතෙනවා නම් මොනවා හරි අමනුෂ්‍ය උපද්දලා කරදර මොනවා හරි තියෙනවා කියලා ඒ වගේ අවස්ථාවක් තුළ ප්‍රයෝජනය ගැනීම ඉතාම හොඳයි. මොකද හේතුව දැන් අර අමනුෂ්‍යෙන් කතා කරලා කියන්නේ මේ අමනුෂ්‍ය කරදර කරනවා කිව්වට අහන්නේ හිඟි හිංසා කරනවා කරේ නැගලා යනවා බුදියා ගන්න ගියාම බුදියා ගන්නවා ගමන් කරන පස්සෙන් ගමන් කරනවා ඉඳගත්තුහම උණුත් ඇදී ඉඳ ගන්නවා ලෝක හිඟි හිංසා කරනවා මේ කොච්චර කිව්වත් මුන් කිව් මේ ධර්මයේ කී කරුණ නැහැ අහන්නේ. ඉතින් ඒ නිසා මේ යක්ෂ හේනාදී නදී ගහලා කියලා මුන් අරයන්ද කියේ. ඉතින් එහෙම එකක් අපි ළඟ නැතුව ගියෝ කිව්ව කාට කියන්නේ? බොරුවක් නේ කරන්නේ. එහෙම මොනවා හරි කරදරයක් තියෙනවා නම් එපා කියන්නේ. අපි නිකන් කියන්නේ කිව්ව ඉතින් කවුද අරයන්ද ඉන්නේ? යවුවා. කරදර කරන එක දුන්නේ නැත්නම්. අපි කියනවා මේ යක්ෂය අපිට කරදර කරනවා, හිඟි හිංසා කරනවා, ඒක ඉඳන් මෙහෙම කරනවා මේ අරයන්ද කියේ. ඉතින් සතරවන් දෙවියන්ගේ උපදේශ පරිදි අන පරිදි ඒකට පත් වෙලා ඉන්නා ඔය කියවන අහලා ඇවිදිලා බලනවා මොකද ගිනියන්නේ ඉන්නේ කියලා. වලනොට පෙරේදී එකවත් නැහැ නේද ගිනියන්නේ. කලදර කළ කවුරු හරි ඉන්න බෑ වැඩේ කරන්නේ. ඉතින් එහෙම කලදරයක් ඇති වෙලාවක් තිබුණොත් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ වෙලාවේදී ඒ කරන එකයි වටින්නේ. මුල් කාලේ මේ දේශනා කරනකොට තිබුණ පිළිත් කීම අපි අද කියන ඔය පිළිත් කීම නෙමෙයි. මූලික කාලේ පිරිත් කියනකොට කියා තිබුණේ අටුවාවලත් විග්‍රහ කරලා තිබුණ හැටියට කියන්නේ කර්ණීය මෙත්ත සූත්‍රයේ හත් දවසක් සද්ගායනා කරලත් ඒ කරදරේ අත්හැරියේ නැත්නම් මහා මංගල සූත්‍රයේ කියලා ඊට පස්සේ ආගානාටි සූත්‍රයේ කියලා හිතන් ඒ විදිහට කරන්න කියන එකයි කර්ණීය ආපු චාරිත්‍රය. සතර බණවර සද්ගායනා කිරීම පිරිත් කියනවා කියලා කලේ මේ කාලේ සතර බණවර සද්ගායනා කිරීම සිද්ධ කළේ. මොකද ඒකට හේතුව මෑත කාලෙකදී විසුන් වහන්සේලා අතර විවිධාකාරයේ තිබුණා. දැන් ත්‍රිපිටකයේම සද්ගායනා කරන්න පුළුවන් ත්‍රිපිටකයේම දරාහිල පුළුවන් ත්‍රිපිටක ධාරී විසුන් වහන්සේලා හිටපු කාලයක් තුන ධාර්ම ශක්තිය වැඩි නිසා. නමුත් ඒ ධාර්ම ශක්තිය ක්‍රමක්‍රමයෙන් මේ සමාජයේ බහුවෙලා අඩු වෙනවා. ත්‍රිපිටකයේම දරා ගන්න බැරි වෙනකොට එක පිටකයක් දෙකක් දරා ගත්තා ඊට පස්සේ එකක් දරා ගත්තා මේ ආදී වශයෙන් ඒක පිටක ධාරීව හිටියා. එහෙමත් නම් කටපාඩමින් දරා ගන්න පුළුවන් අය. එහෙමත් නැත්නම් එච්චරක් කරගන්න බැරි වුණා ධාර්ම ශක්තිය අඩු. ඊට පස්සේ අලුත් තරමින් බණවර හතරක්වත් උපසම්පදා වෙන භික්ෂුවක් විසින් කටපාඩම් තිබිය යුතුයි කියලා සංඝයා විසින් නියමයක් කරගත්තා. හැබැයි බුදුන් වහන්සේගේ නියමයක් නෙවෙයි. ඒක සංඝ සම්මතය. එහෙම කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ධාහිත භික්ෂුන් වහන්සේලා ඒකත් හැමතැනම අරගත්තා නම් ඉන්නේ කොහොම හරි 1000ක් විතර එකතුනහම හරි ඔක්කොම ධර්මයේ දන්න කක්කේ ඉන්නවා එක එකනා දන්න හරි එකතු කරලා ගත්තා. නමුත් කල්යනන්ට මොකද කරන්නේ? ඒකත් ගම්මැලි විසුණු මහතලා මූලික වෙලා බණවර හතරක් එකතු කරලා හිටන් පිළිත් පොත ඇද්දා. හතර බණවර පොත කියනවා ඒක. ඔක්කොම එකලා ඔක පාඩම් කරගෙන ඉඳලා ඕක කියලා යනවා උප සම්පදා වෙන්නේ. බණවර හතරක් කියන සම්පතේ හරින නිසා සම්පදා කරන ඕනම ක්‍රමයක් ආවා. මෙන්න මේ ක්‍රමයේ මුල් කරගෙන හතර බණවර පාඩම් කර ගැනීම විසුණු මහතලා පොදුවේ කවුරුත් ඔය ටික විතර පාඩම් කරගත්තා. ඊට පස්සේ ඒකත් අඩු වෙලා ගියා. දැන් ඊට පස්සේ පොත බලාගෙන කියලා විතරක් මොනවා හරි පිළිත් කියනවා කියනකොට ඒ සද්ගායනාම කරන්න පටන් ගත්තා. ඉතින් ඒක පිළිත් වීමක් වශයෙන් සම්බන්ධ වෙනවා කල්යනාකෝ. පිළිත් කියනවා කියලා මුලින්ම කලේ අර විදිහට කර්ණීය මත දෝත්‍රේ සද්ගායනා කරනවා දින ගණනක් උත්පලලා ඉන්න යම් කිසි අසල් අමනුෂ්‍යක අධිග්‍රහය දේලා පොර කරගෙන දෙද කරගෙන ඉන්න යම් කිසි අපදා කරන කෙනෙක් ඉන්නවා නම් ඒව කෙනෙක් මුල් කරගෙන එයා දුව කරගන්න අර විදිහට කරනවා. දින හතක් කියනකොට ඒ අමනුෂ්‍යා ගියේ නැත්නම් හත් වෙනි දවසේදී මහා මංගල සූත්‍රයේ
සද්ගායනා කරලා ඊට පස්සේ ආතනාපිය කියලා අර දෙවියන්ට වාර දෙන්න හිතා එහෙම තමයි කරගෙන ආවේ. දැන් ඒ ක්‍රමත් නැහැ. දැන් ඉතින් පිරිත් කියමක් කියලා හතරවනවර සද්ගායනා කිරීම ඔය විදිහට පිරිත් කියම තියෙනවා. ඉතින් ආතනාපිය භාවිත කරලා තියෙන මේ ක්‍රමෙයි. අවශ්‍යතාවයක් වුණාම ප්‍රයෝජනෙට ගන්න. ඉතින් එහෙම ගන්නවා තමයි වැඩිම හොඳ. මේ ජරනන්දර පිරිත් කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිදක් නෙමෙයි. මේක මේ පස්සේ මහායානිකාදී වික්ෂුන් වහන්සේලාගේ ආවාසයෙන් ඒ අනුගමනය කරලා ඉතින් හදාපු වික්ෂුන් වහන්සේලා අක්ෂර ගණන පිටවල මන්ත්‍රයක් වාගේ හදපු එකක්. නමුත් බුදු ගුණ කියවෙන එකක් නිසා අගුණ කියවෙන එකක් නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ. මේක තමයි කියන්න පුළුවන් තොත් කැපීමටත් හේතු වෙනවා. ඒ වගේ දේවල් පරිහරණය කරන්න බාධකයක් නැහැ. ඒතර අනික් පිළිත් කියන එකකින් ප්‍රශ්නයක් නැහැ. රත්න සූත්‍රයේ මෙත් පිරිතාදී සත්‍යයනා කරන එක හොඳයි. මේකෙන් එකලා කියලා ප්‍රශ්නයක් නැහැ. බාධකයක් කරදරයක් එනවා නම් ඉතින් ඒක දැනගන්න ඕනේ. නැකොට ඉඳලා හරි ඒකට අවශ්‍ය කරන බාධකයේ දුරු වෙන්න ගත යුතු ක්‍රම කරන්න. මොකද සමහර වෙලාවට මේ බිරිත් කියනකොට ඒ බිරිත් අහන්න එනවා බලවත් දේවතාවෝ. මහේසාක්‍ය දේවතාවෝ. ඒතොර අල්පේසාක්‍ය දේවතාවන් නම් ඒ සීමාව ඉන්න බැරුව යනවා. දිගරම කිව්වොත් දිගරම ඉන්න බැරුව යනවා. සමහර වෙලාවට උක්ෂ දේවතාවෝ ආදි වශයෙන් ඒ වතු වල ගස් වලට අරගෙන හැමිට පුළුවන් දේවතාවෝ. තමගේ මෙරිජ්ජා දේවතාවිලා ඉන්නවා නම් හැමිට පුළුවන්. තව තවත් දේවතාවු ඉන්න පුළුවන්. අමාර උස දේවතාවතේ මුදුනේ යක්ෂයෝත් ඉන්නවා ගස්වල. අරගෙන. ඒ වාගේ මේ පිළිත් කියනලා මහ දේවතාවම ඉඳ පටන් ගත්තා. අර ගොල්ලන් පැත්ත දාලා යන්න වෙනවා. කියලා වුණාට පස්සේ ආ දේවතාව කියන පස්සේ ආය ආපහු වෙනවා. ඊළඟ දවසේ කියලා ආය පැනලා දුවනවා. මේ ඕකම කරදරයක් වුණොත් එහෙම ඒගොල්ලෝ සාප කරන්නත් පුළුවන් කරදර කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් තියෙනවා නම් ඒක හරියට හිතලා බලලා කරන්න ඕනේ. මොකද අපි ගෙදරක කටයුතු කරනකොට සියල්ලෝම එක සමාන ගති ලක්ෂණවල නෙමෙයි ඉන්නේ. එකනේ බෞද්ධත්වය තුළ බොහොම ඉහළ තත්ත්වෙන් ගුණේ වර්ණනා කරමින් ඒ නිතර ඒ සිතිවිලි හිතමින් එහෙම ඉන්නකොට. තව කෙනෙක් කාම ලෝකේ කාම සිතිවිලි හිතමින් ඒ જાතිය ජීවත් වෙනවා. තව කෙනෙක් එක එකනා බැන බැනා ජීවත් වෙනවා. ද්වේෂය මුල් කරගෙන රාගය මුල් කරගෙන මේ රාග දේශ මොහ වැඩි කර ඇතුළු කරගෙන ජීවත් වෙනවා නම් ඒවට සම්බන්ධ අමනුෂ්‍ය ගතියේ ගතිය ඇදිලා ඉන්නවා ඒ තැන්වල. ඔතන එකණියක ඉන්න බෞද්ධ පැත්තරම නැඹුරු වෙච්ච කෙනෙක්. එයා මේ සූත්‍ර කියන බලන් ගත්තාට පස්සේ අර ගොල්ලන්ට දැන් සුහුලක් තියෙනවා. ගෙදර ඉන්න. මොකද තුන් හත් දෙනෙක් ඉන්නවා විරුද්ධ පැත්ත. ඒගොල්ලෝ ලොකුල් කරගෙන ආධාර කරගෙන අර අමනුෂ්‍ය ඒගොල්ලෝ ඇතුලේ ඉන්නවා. එහෙම හිටුවා සමහර දාලා හොද කරන බුද්ධිලා විරුද්ධව බහර ගහන්න පුළුවන් එකතු වෙලා. සමහර දාලා ගෙදර හඳු වෙන්න දෙන්න කරන්න පුළුවන්. කිංගිහින් සාහිත්‍ය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් තුළ නිතර විරිත් කියනවා නම් ඊතන කවුරුත් එක සමානම හොඳ ගතිලක්ෂණයෙන් ඉන්න ඕනේ. දුෂ්චාරිත දුරු වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒකවල යහපත් අයමයි ඇතැන්න ගතියේ ගතිය සම්බන්ධ ඉන්නේ බහුලොට. අන්න එහෙම වුණොත් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඉතින් එනිසා මේ නිතර විරිත් කියන සියල්ලටම හොඳක් වෙනවා කියවනේ. එහෙම වෙන්නේ නැහැ. අමාත්‍යප ව්‍යාපාරයක් තිබිලා ඉඳන් සුචාරිතයේ ගුණණක් ගන්න බීමත්කමල පහර ගහලා බීමත්කමේ ආදීනව කියලා මෙහෙම කියන පටන් ගන්නවා. බීම විගුණන බීම බල මිනිස්සු ඉන්න පැත්තක ගිහිල්ලා දැන් ඔහොමනම් මොකක් වෙයි අපි වැඩි හොඳ එකක් තමයි කරන්න හදන්නේ නම් ගැලපෙන්නේ නැද නේ කරන්නේ යා අන්න ඒ වගේ අවස්ථාවක් වුණොත් ඒ සමහරවිට ඒ මිනිස්සු බලවත් වෙලා අර බීමත්කම කරන අය විරුද්ධව නැගී සිටින පුරුදු ඒ වුණොත් අපි දන්නේ නැහැ හොඳ එක කරන්න කියලා අපිට හම් වෙනව නරක මෙන්න මේ වගේ දේවල් තියෙනවා මේ අමනුෂ්‍ය ලෝකවල සහ සම්බන්ධයක් කටයුතු කරනකොට එදා යම් කිසි කටයුත්තක් යහපත් දෙයක් කරනවා නම් යහපත් පරිසරයක් වෙන්න ඕනේ. ඒකට සීමාවෙන් වෙන්න ඕනේ. ඒතකොට ඒක තමයි එහෙම කරන්නේ. දැන් පස්සලක් නම් පන්සල් වතක සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් ඇතුළත ඉන්නේ සුචරිතයේ මුල් කරගත්ත ධර්මයේ ගරු කරමින් ධර්මයේ තුලම හැදිරෙන ඒ ಜಾති පිළිස් එකතු වෙලා ඉන්න එහෙම තමයි. ඒතකොට මේ භූමි සීමා භෝජනීය භූමියක් බවට පත් වුණාට පස්සේ භෝජනීය භූමියක් බව දන්න අමනුෂ්‍ය කොටස හරි ඒව අත්හැරලා ගිහිලා උඩ වූ තැන්වල වාසස්ථාන හදාගන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් ගෙවල් වල කියනකොට එහෙම තත්ත්වයක් නැහැ. පූජනීය ස්ථානයේදී පරිසරයයි ගෙවල් වල පරිසරයයි වෙනයි. ඒ නිසා ඊට ගැළපෙන්නා වූ දෙනක් ඒකට තියෙන්න ඕනේ. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා පොහොය කරනොත් මේකට වඩා ආත්මසි වෙනස් දෙයක් වෙයි. සාමාන්‍යයෙන් භික්ෂුවගලන්ට මේ පැස පළාතට යන්න අයිතියක් නැහැ. යකල කුළු හතරක් හරි වෙන් කරලා සීමාවක් වෙන් කරලා සීමා පනවනවා. මෙන්න මේ සීමාවෙන් ඇතුළත පොය සීමාවයි කියන්නේ. බෝධි මාර්ග උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇතුළේ එළිය කරනවා නම් ඒ සීමාව වෙන් වෙලා තියෙන හින්දා ඒ සීමාවෙ ඉන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. අද කාලේ ගැන නෙමෙයි මේ කියන්නේ.
මූලික පොය කරනවා කියලා කියන්නේ බොහොම සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා එහෙම හිටපු ඉතරා කාල සීමාවක්. ඉතින් උන්වහන්සේලා ඒ සීමාවට ගියා කුඩා වූ වැවතක් වත් නැතුව ඔක්කොම කමා කරගන්න විදිය බොහොම ගැඹුරු විදියට ඉරගුවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙන අවස්ථාවක ඒ සීමාව අනික් කාට ඒ සීමාවට කිට්ටු වෙන්න බැරි අවස්ථාවක් එනවා. ඒ නිසා තමයි සීමාව වෙන් කළේ. සීමාව වෙන් කළාට පස්සේ ඒගොල්ලන්ට බාධකයක් එන්නේ නැහැ. අර භෞතික ලෝකයේ ඉන්න අර කුප්ප පැත්තේ ඉන්න පිරිසක් දන්නවා මේ සීමාවල කිට්ටු වෙන්නවා සුදුසු දැනක් නෙමෙයි. මේකේ වඳු උත්තරයන්ගේ කටේ තෝර වෙන් කරපු දණක් කියලා දන්න නිසා අර බාධකයක් එවන්නේ. අන්න ඒ වගේ සීමාවෙන් ඉන්න ඕනේ. ඒ සීමාව වෙන් කරපුවාම ඒ වගේ පූජනීය ස්ථාන නැහැ කළ හැකි. නමුත් ගිහියන් වශයෙන් ජීවත් වෙනකොට මෙහෙම සීමාවෙන් කරන්න බෑ. මොකද එක එක විවිධාකාර මත එක එක නාග එක එක ආකාර. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? සමහර වෙලාවට අර අසද්ධර්මවාදීන් බලවත් වෙලා හිටියොත් එතන සද්ධර්මවාදීන් පහර ගහනවා. යට විරුද්ධ වෙනවා. එයාගේ වැඩවලට හිඟි කරනවා. මෙන්න මෙහෙම කටයුතු බාධකයට පුළුවන්. ඉතින් ඒ වගේ ඊළඟට මෙත් භාවනාවක් කරනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් කොයි පැත්තෙන් ගියාටි අනික් අය අසතුරු අය සතුරු කරන දෙයක්. ඒ වගේ සැඩපත්තු අය පාස සැඩ කර නිමන දෙයක්. ඒකෙන් එහෙම කරදරයක් එන්නේ නැහැ. අපි දැන් රතන සූත්‍රයේ වගේ දේවල් ඒ වගේ දේවල් අරගන්නකොට ඒක තියෙන්නේ බුදු ගුණ තේජස් බලයක් එක්කලයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා පරිහරණය වෙන ආදානාදීහ පරිහරණය වෙන ඊට ගැළපෙන සත්‍යයන් බලාගෙන කරන්න ඕනේ. පිට ඔක්කොම හොඳින් ඉන්නවා නම් බාධකයක් කරදරයක් නැත්නම් එහෙම ජීවන පරිහරණය කියන එක කමක්. ඒක තමන් නුවණින් තෝරගන්න ඕනේ අවස්ථාවේ හැටියට ගත යුතු දේ මොකද්ද. සියලු හොඳ දේ නම් සියලු දන්න ගැළපෙන්නේ නැහැ. දන්න ගැළපෙන්නේ දේ දන්න ඕනේ කරන්නේ. ඒකයි කාරණා.